ක්‍රීඩා උපකරණ ශාස්ත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ අධිපති ලසන්ත අමරසිංහ මහතා විසින් ක්‍රීඩා අංශයෙන් ඉහළම දක්ෂතා දැක් වූ දරුවන් 3 දෙනෙක් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ලබා දීම පසුගිය 4 වනදා සිදු කරනු ලැබුවා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ලංකාවට ලෝක කුසලානයේ දිනා දුන් කණ්ඩායමේ නායකයා වූ ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතායි. එහිදී වයස අවුරුදු 15න් 15 ක්‍රිකට් තරගාවලියකදී පන්දු 204 කර ලකුණු 553ක් ලබාගත් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දිනිඳු සෙල්ලම් පෙරුම. පාසලේ 8 වසරේදී සාමාන්‍ය පෙළ සමත්ව 9 වසරේදී උසස් පෙළ සමත්ව ඉදිරි ජීවිත කාලයේ තම ක්‍රීඩා ජීවිතයේ වෙනුවෙන්ම කැපකිරීමට තීරණය කළ කඩවත මාවර මණ්ඩිය නැනමල් රාජකීය විද්‍යාලයේ දෙවුම් සඳහස් රණසිංහ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා ශාස්ත්‍රයන්හි ඉහළම දක්ෂතා පෙන්වූ 19 බාල ක්‍රීඩා තරගයකදී පන්දු 128කින් ලකුණු 417ක් ලබාගත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න යන සිසු සිසුවියන් මෙහිදී ඇගයීමට ලක් වුණා. මං මුලින්ම ඕලෙවල්ස් ලියන්නෙත් මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන හින්දා 8 වසරේ ක්‍රීඩාවත් එක්ක අධ්‍යාපනයකටම යන්න ඕන හින්දා මං තීරණය කරා 9 වසරේදී ඒලෙවල් ලියලා අර ක්‍රිකට් සඳහා තියෙන වෙලාව විතර කරගන්න. ඇත්තටම සතුටුයි මං මුලින්ම මේ ට්‍රාන්ස්පෝර්ට් එකට එද්දිත් මං එදා මට බෝලයක් දාන්න කියලා ලසන්ත සර් කියනවා. ඉතින් මං කවදාරි ලංකාවට සෙල්ලම් කරනවා කියලා. හැම වෙලේම ලසන්ත සර් කරන වැදගත්ම දේ තමයි එන හැමෝම මොටිවේට් කරනවා. ඉතින් ඔබ මොකද ක්‍රිකට් වලට එන්න හිතුනේ? පොඩි කාලේ නම් මම ගෙදර ක්‍රිකට් ගැහුවා. අයියා හින්දා තමයි ඇත්තටම ලෙදර් බෝල් සෙල්ලම් කරන්න පටන් ගත්තේ. අධ්‍යාපන කටයුතු ක්‍රිකට් එක බැලන්ස් කරන් යන එක ගොඩක් ලේසි දෙයක් නෙමෙයි. ඒක ලොකු අභියෝගයක්. ඒක බාර ගන්න වෙනවා ක්‍රිකට් එකත් දිගට කරන්න ඕන. ජාතික කණ්ඩායමෙත් මේ දුව ඉන්නවා. ස්කිල්ස් වැඩි කරගෙන පුළුවන් තරම් තමන්ගේ රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම සුබපතනවා ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. දැන් මම ලයිසියම් ජාත්‍යන්තර පාසල් දෙවිව ලකුණු 553ක් ලබා ගත්තා. පන්දු 204කදී 6 පාරවල් 31ක් 4 පාරවල් 63ක් අවුස පහමාර බෝල් එකට. ඒ වගේම ග්‍රවුන්ඩ් එකක ලකුණු 500 ගණන් ගන්න ලේසි නෑ. පුතාට සෙල්ලම් කරන්න ඕන නම් ජාතික කණ්ඩායමට ඉස්සලමඩ කොළඹට එන්න වෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙනවා. දක්ෂ දරුවෝ ගොඩාක් ඉන්නේ පිටපළාත්වල. දරුවෝ එහෙ ක්‍රීඩා කරන්න ඕනේ. නමුත් අද මේ පහුගිය කාලවල වල ඉඳලම ක්‍රිකට් තියෙන වාතාවරණය අනුව පිටපළාත්වල ක්‍රිකට් දියුණු වෙලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ව පරිස්සම් කරන්න. එහෙම නැත්නම් මේ දරුවෝ අපිට නැති වෙනවා. ඉතින් අපි මේ කොළඹ පාසලකට ගෙන්නගෙන අපිට පුළුවන් ද කියලා මේ දරුවෝගේ ඉදිරි අනාගතය බලන්න. ඒ වගේම අනිත් දරුවෝ දෙන්න ගැනත් අපි බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන දැක්මත් එක්ක ඒගොල්ලන්ගේ ඉදිරි ක්‍රිකට් ගමන දියුණු කරන වැඩපිළිවෙලකට ඒ සහාය ලැබලා දෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ ත්‍යාග ප්‍රදානයක් කිරීම ගැන. එහෙම ත්‍යාග ප්‍රදානයට අර්ජුන සර් සහ අපේ අප්පච්චිර ගෝල් කර තිලින අංකල් සහ චාන්ස් පොට ආයතනයේ ලසන්ත අංකල්ටත් ස්තුතියන් දෙනවා. වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධකාරය.